කපිල පුතාට කියන්න දේදුන ගැන ඔයිට වඩා හිතන්නේ කියලා. එයා දේදුනෙන් ගත කරන කාලය හොඳටම මදි. එනවා. පැය භාගයක් විතර ඉන්නවා යනවා. ඉතින් එහෙම හරි නෑනේ අක්කේ. දැන් කපිලට ඕන විදිහට දේදුනව හදාගන්න ඕන නම් යත් එක්ක ඉන්න ඕනේ. ගමන් බිමන් යන්න ඕනේ. එයාට ලං වෙන්න ඕනේ. මම්මේ ඉතින් කපිල පුතාගේ වැරදි කියනවා නෙමෙයි අක්කේ. වෙලා තියෙන්නේ කපිලට වැඩ වැඩි. නැතුව නොසල කිල්ලක් එහෙම නෙමෙයි. මම දන්නවා අක්කේ. කපිල බිස්නස් එක හිර වෙලා නින්නේ. ඒත් ඉතින් මං කොල්ලට කියන්නම්කෝ. මට බය කොල්ලගේ හිත කැඩේ කියලා. ඒකයි මම මෙහෙම කියන්නේ. ඔව් මට තේරෙනවා. අනිත් කාරණාව තමයි පූජා මැදිහත් වෙන එක. මං ඒ ගැන නම් පූජාට අවවාද කරලායි තියෙන්නේ. මං හිතන්නේ ඉස්සරහට නම් පූජා මේවට මැදිහත් වෙයි කියලා. ওই කපිල පුතා වෙඩින් එක පස්සට දදා ඉන්නේ දේදුණගේ පොඩි පොඩි දේවල් හින්දා මල්ලී. දේදුණට කියන්න කපිල විදියට හැඩ ගැස්සෙන්න කියලා. එතකොට පුතා ඉක්මනටම දේදුණ මෙහි එක්කගෙන ගියා. මටත් තෝනේ එකයි අක්කේ. දේදුණට කියන්න ඉස්සර වගේ ජීවත් වෙන්න බැහැ කියලා. දැන් එයා පරණ හිටිය කෙනා නෙමෙයිනේ. මං කතා කරන්නම් අක්කේ. කපිලට කියන්න කලබල වෙන්න එපායි කියලා. දන්නේ නැද්ද ඉතින්? කපිල හිතන්නේ එයාට ඕන විදිහට ජීවත් වෙන්න බැරි ගෑණියකින් වැඩක් නැහැ කියලා. අනිත් එක ඉතින් එයාට හොඳ තැනකින් කටයුත්තක් කරගන්න බැරි කමකුත් නැහනේ. මේ දේවල් සිද්ධු වුණේ අපේ සහෝදරකම් උඩනේ. මල්ලි එක දන්නවනේ. ඔව් අක්කේ මම ඒක දන්නවා. කපිල වගේ දියුණු වෙන කොල්ලෙකුට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා. දේදුනට ආදරෙන් තීරුම් කළා දෙන්න. මං දන්නවා කෙල්ල අහනවා කියලා. මන් දනින් හිටියා නම් ඌව ගණන් ගන්න යක්කේ. අර ඩ්‍රයිවර් ඉස්සරහා ඒ විදියට කතා කරපු එකයි තියෙන ප්‍රශ්නේ. අනිත් එක එයාට වටින්නේ නැහැ යක්කේ පිට කෙනෙක් ඉස්සරහා මට ඒ විදියට කතා කරන්න. ඒ මිනිහට තැනක් නොතැනක් නෑ මල්ලි. ඔයා දන්නවනේ මිනිහාගේ හැටි. ඔන්න ඕක අමතක කරලා දාන්න. අක්කට කියන්න මටත් හිතුණා එකට කියාගෙන යන්න. ඒත් ඉතින් මං ඉවසුවා. ඔයා ඉවසපු එක හොඳයි. මොනවා කිව්වත් ඉතින් ඇඟේ වදින්නේ නෑනේ. අනේ මං දන්නේ. ඇයි දන්නේ මේ මිනිහාගේ හිතේ ඔච්චර මං ගැන තරහක් තියෙන්නේ? මං නම් දන්නෝ. ඔයාව දැක්කම ඕනේ පිරිමියෙකුට ඊර්ෂ්‍යා හිතෙනවා. කපිල හිතාගෙන ඇත්තේ එයා පෝසතෙක් කියලා. පානෙකුත් තියෙනවනේ ඉතින්. වාහනයක් තිබ්බ පළියට මිනිහෙක්වත් පිරිමියෙක්වත් වෙන්නේ නැහැ මල්ලි. ඒවා මේ අපේ ගෙදර අයට තේරෙන්නේ නැති එකනේ වැටේ වෙලා තියෙන්නේ. ඔයා ওই සිද්ධිය අමතක කරලා දාන්න. ඒ ගැන වැඩි හිතට ගන්න ඕනේ. අඩුම ගානේ ඔයා මිනිහට පේන්න එළියටවත් එන්න ඕනේ. මං දන්නවා. කපිල වැඩි කාලයක් ওই විදිහට ඉන්නේ නැහැ. එයා නැති වෙනවා. නැත්තටම නැති වෙලා යයි. අක්කට කියන්න ඩ්‍රයිවර් මගෙන් ඇහුවා කවුද කියලා. මං කිව්වා ඉතින් මගේ දොරින් නෑයක් වෙන කෙනෙක් කියලා. ඇත්තමයි අක්කේ. මට එහෙම කියන්නත් ලැජ්ජයි. ඕක අමතක වෙලා යන්නත් එක්ක අද හවසට අපි ෆිල්ම් එකක් බලන්න යා. දේදුනුත් එනවා කිව්වා. මං එන හින්දා දේදුන් නම් කියන එකක් නෑ. ඇයි? දැන් මොකුත් ප්‍රශ්නයක් නැහැනේ. ඇයි උදේ කිව්වේ අර මල්පැල වලට වතුර දැම්මා කියලා තෑන්ක්ස් කරා කියලා? ඇත්තට මොනවද උදේ කිව්වේ? මට නම් කිව්වේ ඉතින් තෑන්ක්ස් කරා කියලා විතරයි. ඔව් අක්කේ. මට තෑන්ක්ස් කරා විතරයි තමයි. එහෙමද? එහෙනම් මේ තේක කාමරේට අරන් ගිහලා බොන්න. අයියා එනකොට අපි ඔක්කොම ලෑස්ති වෙලා ඉන්න ඕනේ.
प्रश्न धन बहल इन ओके क्यों होती थी अनी वारे में मैं आटे किधर आने की है ना ओ ये मैं क्या आने नाम पुलवां मुकद यार तारा की नीचे होते या किया ना मट आप होगे मैं आने की है ना ये उन्हें तो मेरे में नोकिया आने की इन्हें वड़ा बाया ना कर ये कम ही अभी सही रहता हूँ प्रश्न आपके अंदर पुलवां नहीं ये मैं नहीं अरे दे दूँ वो यार की ඔයාගේ වැඩ ගානකටවත් ගන්නෙ නෑ. ඒ ඉතින් යට වැඩ වැඩ හින්දා නෑ අක්කේ. බොරු කියන්න එපා දේතුළු. කපිලට ඕනකමක් නෑ ඔයාගේ කිසිම දෙයක් කරන්න. මෙයා මේ අපිව රවට්ටන්නේ බොරු කියන්නේ. අර ප්‍රසාදීටත් කපිල ගැන බොරුමයි කියලා තිබ්බේ. ප්‍රසාදී එදා S2කින්ම දැක්ක කපිල කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. දැන් ඔය ගැන කතා කරන්න ඕනේ නෑ නේ අක්කේ මෙතන. सागर मे आया මේ ආයි තින් කපිල නැති හැම තැනකම සැහැල්ලුවෙන් ඉන්නේ සාගර කපිල ඉන්න තැන්වලදී තමයි මෙයාගේ සැහැල්ලුව නැති වෙන්නේ අක්කේ කපිල අය ගැන දැන් කතා කර ඇති නේද හරි 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 ඔච්චරටම අකමැති නම් ඉතින් අපි වෙන කතාවක් පටන් ගමුකෝ අපි මේ බලන් යන ෆිල්ම් එක හින්දි නේද ඔන්න ඒක තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් මට කියලා දෙන්න ඕනේ හරිද මා තින්දි දන්නේ නැහැ අක්කේ ආදී හින්දී ෆිල්ම්ස් වල දෙබස් තේරෙනවනේ ඔය ටීවී එකේ යනකොට කියන්නේ ඒ ෆිල්ම් එකේ ඉතින් ඉංග්‍රීසි සබ්ටයිටල්ස් තියෙනවනේ අක්කේ මට නම් හැබැයි විශ්වාසයක් නෑ ඔක බලාගන්න පුළුවන් එකක්ද කියලා එක කොල්ලෙක් ඉතින් 50කට විතර ගහනවනේ කාටද ඉතින් බලාගන්න ඉන්න පුළුවන් අයියෝ අයියේ මේක එහෙම එකක් නෙමෙයි මේ ෆිල්ම් එක ඇවිල්ලා ෆුල් ලව් ස්ටෝරි එක
उदय की वो सिंधु आगे करेंट कारण आराधना सिंधु की ఏది మెన దటనే సర్ నవనా అంబు నవనా కో అపే సర్ ఆ సమీర मेरे මම තමුසේ යව්වේ තිලකරත්නව එක්කන් එන්නේ කොද මිනිහා ඉන්නක සර් තිලකරත්න ගියා යන්න නෙමෙයිනේ නෑ මේ මාතේ යන්න වරුන්දු නානවන හිට උදේ මිනිහා එනවා කිව්වා හැබැයි තමුසේ බොරු කියලා තිබ්බත් බලාගමු ඔගොනි කියන්නේ ඉතින් මෙච්චර කට්ටක් කාලා සර්ට මම විශ්වාස නැහැ ඔයාලට තමයි ඉතින් දමල කාලේ යන්න හිතෙන්නේ බලන්න හරි හරි සමීර තමුසේ ඇත්ත කියනවා නම් මට එච්චරයි මේ තිලකරත්න එන්න වරුන්දු නාද එnde gane nona me mage me nopasa pasna utsahinda e mahatte aapaw sirata weda ganna porunduna eno putumai e manusya giye widiyata nam mama hituwe ne aith me patta palata kei kiyala e manusara enna nemeni aith evith katha karala tiyenne eka ne nona oy iwasala idala parima dana giye man kiwwa sirata man kiyanna puluwa uparima dharmayen kiwwa ehuwada ne ne hari hari den oka nawatta ganna oba den miniya enawane echchara ine wenno ne ඔයාගේ ඉවසිල්ලක් නැතිකම තමයි ඔයාගේ හිනේට හිත. පන්සලකට ගිහලා බණක් භාවනා කරන්නවත් නැණි හිත හදාගන්න. දැන් අම්මා හිතන්නේ මට භාවනා කරන්න පුළුවන් කියලා. පුළුවන්. පන්සල පැත්තේ යවනම් මං කියලා දෙනවා භාවනා කරන්න හැටි. අම්මේ මේක තමයි මගේ ස්ටයිල් එක. ඒක වෙනස් කරන්න අම්මටත් බෑ. අර ගේම කියලාද? ආ ගේම් ඉන්නේ. හරි වේදා මයි ස්ටයිල් මයි ස්ටයිල් මයි ස්ටයිල් ඔකේ නේද නමනගේ දෙඩ භාවනා කරන්නද එහෙ නැති යම රජුලෝත් අර අපායෙන් නම් ඇවිල්ලා භාවනා කරලා මාර්ගඵලත් නම් දිව්‍ය ලෝකෙට යයි භාවනා වාට වටින්නේ මේ විතර ගම්බම් බිමන් යන්නේ ඔයා මේ ගමන යනවා කියලා කපිලගෙන් ඇහුවද නෑ නේද කපිලා යාවද මම අහන එකට උත්තර දෙන්න නෑ මං ඇහුවේ නෑ මට තීරණ නැත්ත මේක වැරද්දක් කියලා ඔයා කසාද බෙදපු ගෑණියෙක් ඔයා කපිලගේ වයිෆ් ඔයාට එහෙම හිතු හිතු තැඟුල යන්න බෑ අනිතක මේ පූජාත් වැරදි මං පූජාට කිව්වා කපිලගෙන් අහන්න නැතු ඔයාව එකගෙන එක වැරදි කියලා අක්කඩ බැලල වැඩක් නෑ නේ තාත්තේ මංගේ මට ඕනේ හින්දා කපිලා යමව එක්ක යන්නේ තින්ද මං කී දවසක් කිව්වද ඔය ෆිල්ම් එක බලන්න මම එක්ක යන්නේ කියලා ඇහුවද ගත් කටටම කියන්නේ මොන විකාරයක්ද කියලා ඉතින් එහෙම කියද්දි මං කායික කරේ ෆිල්ම් එක බලන්න යන්න ඕනේ නේද නෑ නෑ මම මේ කිව්වේ මේ තාත්තට ඉතින් කපිලා අය කරන හැමදේම හරිනේ ඇයි තාත්තා මගේ පැත්තෙන් පොඩ්ඩක් හිතන්නේ නැත්තේ මවත් ගෑනු ළමයි මගෙත් ආසාවල් තියෙනවා මමත් කැමතියි මට ආස දේවල් කරන්න මට වහලියක් වගේ ජීවත් වෙන්න බෑ තාත්තේ එයා මගේ තාත්තා නෙමෙයි නම් මම ඔහොම නෙමෙයි සාගර කතා කරන්නේ කපිලට කෝල් කරලා මේකමන ගියා නම් ඔය කිසි දෙයක් වෙන්නේ නෑනේ එහෙම වුණා නම් අපිට තාත්තට කියන්න දෙන්න අපි කපිලට කියලා ගියේ කියලා ඒ මොනනම් ඔය කිව්ව කිසි දෙයක් අපිට අහන්න වෙන්නේ නැහැ නේ
दर्वे තාත්තට ඕන විදිහට අපේ ජීවිත නැති කරන්න දෙන්න බැහැනේ. අපි තාත්තට සලකන එක වෙනම කතාවක්. හේත් ඉතින් මේ වෙලාවේදී තාත්තා ගන්න ඕනේ අපේ පැත්ත. නැන්දගේ පැත්ත නෙමෙයි. හරි හරි දැන් මොනවා වුණත් තාත්තා ඉස්සරහ අපිට කට උතර නැතුව ගියානේ. ඒක හින්දා ආයි අපි ඔය වගේ වැඩ නොකරයි. अपी अपी विमु दी